මම ලක්සිරි ඉන්දතිලක ජේෂ්ඨ ඉංජිනේරු භූවිද්‍යාඥ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දැනට දිවයිනට බලපෑ ඇති වර්ෂාපතනයත් සමග එනම් පහුගිය දින ගණනාවක් තුළ ඇතිවෙච්ච වර්ෂාපතනයත් සමග සහ ඊයේ සහ පෙරේදා දිනයන්හි ඇතිවෙච්ච ආන්තික වර්ෂාපතනයත් සමග මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ ආශ්‍රිත වේ. එනම් විශේෂයෙන්ම නිතදිග මෝසාම් වර්ෂාවට හසුවන කලාපය ආශ්‍රිතව මෙම කලාපය කියලා හැඳින්වුවොත් මුහුදුබඩ ආශ්‍රිතව ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර කියන දිස්ත්‍රික්කත් ඊට අමතරව එතනින් රට අභ්‍යන්තරයට ගිප්පහම කුරුණෑගල, රත්නපුර, කෑගල්ල කියන දිස්ත්‍රික්කත් ඒත් එක්කම තවත් එතනින් උඩට ගියපුවාම මාතලේ, මහනුවර, නුවර එළිය සහ බදුල්ල කියන දිස්ත්‍රික්ක ආශ්‍රිතවත් වර්ෂාපතනයේ නාය සමග නායෑම ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම මෙවර ඇතිවෙච්ච ඊසාන නිතදිග මෝසමත් සමග මෙම දිස්ත්‍රික්කයන් ආශ්‍රිතව විශේෂයෙන්ම කෑගල්ල, රත්නපුර, කළුතර, මාතර, ගාල්ල, ගම්පහ සහ කොළඹ කියන දිස්ත්‍රික්කයන් ආශ්‍රිතව පහුගිය දින ගණනාවක් තුළ මිලිමීටර 150 සහ 300 දක්වා වූ වර්ෂාපතනයක් ලැබුණු අතර එම වර්ෂාපතන තත්ත්වයත් සමග මේ වන විට අපට නායෑම්, කණ්ඩි කැඩා වැටීම් සහ බෑවුම් අස්ථාවර වීම මේ වන විට 51ක් වාර්තා වී ඇති අතර ඉතා අවාසනාවන්ත ලෙස මාතර දිස්ත්‍රික්කයෙන් ජීවිත හානි දෙකක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ හැලියගොඩ කියන ප්‍රදේශවලින් ජීවිත හානි දෙකක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා. ඒත් එක්කම දේපළ හා ජීවිත හානි රාශියක් මේ වන විට වාර්තා වෙලා තියෙන අතර සාමාන්‍ය ගමනාගමනයට බාධා වෙන මාර්ගවලින් රැසක්ද වාර්තා වෙලා තියෙනවා. ඇත්තට මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි දැනට මෙතෙක් අපිට වාර්තා වෙලා තියෙන සිද්ධීන් සංඛ්‍යාව තමයි 51ක් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි දින කීපය තුළ මෙම සිද්ධීන් සංඛ්‍යාව ඉතා වැඩි වෙයි කියලා. ඒ නිසා පහුගිය කාලේ ඇතිවෙච්ච වර්ෂාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තියෙන ස්වයංක්‍රීය වර්ෂාපතන මාන දත්ත සැලකිල්ලට අරගෙන අපි පහුගිය දින ගණනාවක් තුර නායෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය කරා. විශේෂයෙන්ම නායෑම් ඇතිවිය හැකි කලාප පිළිබඳව. ඒ අනුව මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින වර්ෂාපතන තත්ත්වයන් සහ නායෑම් ආපදා තත්ත්වයන් සහ එම ප්‍රදේශයන්හි පවතින භූවිද්‍යාත්මක සහ භූ විෂමතා සාධක සියල්ලම සැලකිල්ලටගෙන මේ වන විට නායෑම් අධි අවදානම් ප්‍රදේශවලට මේ වන විට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම රතු නිවේදන නිකුත් කරලා තියෙනවා රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තාම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයගම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පැල්මඬුල්ල කුරුවිට එලපාත නිමිතිගල කලවාන කිරියැල්ල සහ හැලියගොඩ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල. ඒත් එක්කම කෑගල්ල දිස්ත්‍රික්කයේ ගත්තොත් කෑගල්ලේ රුවන්වැල්ල දෙහිඕවිට දැරණියගල වරකපොළ සහ යටියන්තොට කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. ඒත් එක්කම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, මතුගම සහ බුලත්සිංහල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල. ඒත් එක්කම කොළඹ දිස්ත්‍රික්කයේ ගත්නාම පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල. මෙම ප්‍රදේශ ඇත්තනම් මේ වන විට ලැබිලා තියෙන වර්ෂාපතනයත් එම ප්‍රදේශයන් පවතින නායෑම් ආපදා තත්ත්වයත් එක්ක මෙම ප්‍රදේශවල නායෑම්, කණ්ඩි කඩා වැටීම් සහ බෑවුම් අස්ථාවර වීම සීග්‍රයෙන් සිදුවිය හැකි අවස්ථාවක් මේ වෙලාව. ඒ නිසා එම මහජනතාවට අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ නායෑම් ආපදා පිළිබඳ විශේෂයෙන් දැනුවත් වෙන්න කියලා ඉඳලා. මේකෙදි අපි මෙම අධි අවදානම් ජනතාවට රතු නිවේදන නිකුත් කරාට පස්සේ විශේෂයෙන්ම මෙන්න මේ කණ්ඩායම් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අපි නිතර නිතර විටින් විට ජනමාධ්‍ය මගින් සහ අනෙකුත් අවස්ථාවල දැනුවත් කරත් ඒ ප්‍රමාණවත් නැතයි කියලා හිතන හින්දා විශේෂයෙන්ම මම දැනුවත් කරනවා මෙම ප්‍රදේශවල මීට පෙර නායෑම් පූර්ව ලක්ෂණ පහළ වෙලා එම ස්ථාන අධි අවදානම් කියලා මේ වෙනතෙක් හඳුනාගෙන එම ජනතාව ආරක්ෂක ස්ථානයක නැවත පදිංචි කිරීමේ කටයුතු දැනට සිදුවෙලා නැතුව පෙර හිටපු අවදානම් ස්ථානයේම ඉන්නවා නම් රතු නිවේදන නිකුත් කරාට පස්සේ ඒ ජනතාව මේ ස්ථානයෙන් විශේෂයෙන්ම తాවකාලිකව ඉවත් වෙනවා. දෙවෙනි කණ්ඩායම තමයි විශේෂයෙන්ම නායෑම් අවදානම් කලාපවල
පවතින කණ්ඩිය අස්ථාවර වීම නිසා මීට පෙර අවස්ථා ගණනාවකදී මෙම කණ්ඩිය අස්ථාවර වීම සිද්ධ වෙලා සුළුසුළු වශයෙන් වෙච්චි අස්ථාවර වීම සිද්ධ වෙලා දැනට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා නම් එවැනි කණ්ඩි ඉතා විශාල වශයෙන් අවදානම් එවැනි කණ්ඩි අස්ථාවර වීමේ හැකියාව තියෙනවා. එවැනි කණ්ඩි පවතින නිවාසවල ඉන්න ජනතාව එම ස්ථානයෙන් තාවකාලික ඉවත් වෙන්න විශේෂයෙන්ම කනගාටුවට කරුණ තමා මේ වෙන විට සිද්ධ වෙලා තියෙන මරණ හතරම සිද්ධ වෙලා තියෙන ජීවිත හානි හතරම සිද්ධ වෙලා තියෙන මේ කණ්ඩි අස්ථාවර වීම මගින්. නමුත් පහුගිය කාලයේ සිදු කරපු දැනුවත් කිරීම සහ ඒ ලබා දුන් උපදෙස් පිළිපැත් දාද කියන එක ඊයේ ජනමාධ්‍ය මගින් මෙම තොරතුරු නිරීක්ෂණය කරද්දී දක්නට ලැබුණා. ඒ නිසා මේ පිළිබඳව ජනතාව විශේෂ අවධානයක් යොමු කරන්න. තුන්වෙනි කාණ්ඩයේ තමයි විශේෂයෙන්ම තමන්ගේ නිවස ආසන්නයේ කණ්ඩියක් තියෙනවා නම් තමන්ගේ නිවස ඉදිකිරීම සඳහා කණ්ඩි කපලා එම කණ්ඩි සුළු වශයෙන් අස්ථාවර වෙලා තියෙනවා නම් විශේෂයෙන් මෙම කණ්ඩියට ආසන්න ප්‍රදේශයේ ඒ කණ්ඩියට ආසන්න කලාපයේ නැත්නම් කණ්ඩියේ සිට කණ්ඩියට සමාන උසකින් දුර තියෙන නිවසේ කොටස් භාවිතා කිරීමෙන් වළකින්න. හතරවෙනි කණ්ඩායම තමයි විශේෂයෙන්ම නායම් ආපදා කලාපවල ජීවත් වෙන ජනතාව විශේෂයෙන්ම මෙවැනි අධික ආන්තික වර්ෂාපතන තත්ත්වයකදී නායම් పూర్ව ලක්ෂණ පිළිබඳව දැනුවත් වෙන්න ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න ඒ සම්බන්ධයෙන් ඔබේ විශේෂ සැලකිල්ල යොමු කරන්න. එසේ නොමැතුනොත් අපිට කිසිදාක මේ ජීවිත හානි අවම කරගන්න නොහැකි වෙනවා. ඒ නිසා මහ ජනතාවකින් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් ඔබ දක්වන සැලකිල්ල සහ ඔබ දක්වන සහයෝගය උපරිමයෙන් ලබා දෙන්න. අපි යම් දවසක මේ ජීවිත හානි නොමැති ආපදාවකට මුහුණ දෙන තත්ත්වයට මේ කරුණපත් කරගන්න. ඇත්තටම ගත්තාම ලංකාවට මේ වර්ෂාපතනය ලැබෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි නිතදිග මෝසම් වර්ෂාව, අනිත් එක තමයි ඊශාන දිග මෝසම් වර්ෂාව. මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ නිර්දිග මෝසම් වර්ෂාවේදී සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. නිර්දිග මෝසම සක්‍රිය වෙලා පොඩි කෙටි කාලයක් ඇතුළත බොහෝ වෙලාවට අපිට ලැබෙන්නේ ආන්තික වර්ෂාපතන තත්ත්වයක්. මේ ආන්තික වර්ෂාපතන තත්ත්වයක් කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි ඊසාන දිග මෝසමේදී ගත්තොත් පොඩි වර්ෂාපතනයක් දීර්ඝ කාලයක් පවතිනවා. මිලිමීටර් 60, 70, 80, 90, 100 වගේ වර්ෂාපතනයක් දීර්ඝ කාලයක් තුළ පවතිනවා. නමුත් මේ නිර්තදිග මෝසමේ තියෙන සුවිශේෂීත්වය තමයි කෙටි කාලයක් තුළ ආන්තික වර්ෂාපතනයක් ලැබෙනවා. ඔබතුමාලා සියලු දෙනාම මා හිතන්නේ හොඳින් දන්නවා ඇති ඊයේ සහ පෙරේදා දිනයන්නේ ඇතිවෙච්ච වර්ෂාපතනය ගත්තාම රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, කෑගල්ලට, කොළඹට, ගම්පහට, මාතරට මේ වාගේ ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්ම වූ වර්ෂාපතනයක් බොහෝ ප්‍රදේශවලට ලැබිලා තිබ්බා. අතර සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට මිලිමීටර 250 350 වාගේ ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. මෙවැනි ආන්තික වර්ෂාපතනයකදී ගොඩක් වෙලාවට බෑවුම් අස්ථාවර වීම සහ කණ්ඩි අස්ථාවර වීම සිද්ධ වීමේ හැකියාව ඉතා ඉහළයි. එවැනි අවස්ථාවකදී නායයන් పూర్ව ලක්ෂණ පෙන්වන්න කලින් එම සංසිද්ධිය සිද්ධ වෙනවා. එතකොට ගොඩක් වෙලාවට මහ ජනතාවට ඉවත් වෙන්න සහ ඉවත් කර ගැනීමට කාලය නොහැකි වීම නිසා මෙම නිරිතදිග මෝසමේදී තමයි අපේ රටේ දැනට තියෙන මගේ අත්දැකීම් අනුව මේ වෙනකොට වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට අපි අවධානය යොමු කරන්නේ. ඒත් එක්ක මෙවැනි ආන්තික වර්ෂාපතන තත්ත්වයකදී ගොඩක් වෙලාවට ඇතිවෙච්ච වර්ෂාපතනයත් සමග පහත් බිම් ගම් වතුර ගැලීමේ තත්ත්වයට පත් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට අපි මේ ආපදාවලට සහන සැපීම, රෙස්කියු කටයුතු නැත්නම් මුදවා ගැනීමේ කටයුතු සිදු කිරීම, ඒ වගේ කටයුතු කරන්න තියෙන ගමනාගමනයේ සහ මාර්ග පහසුකම් සහ යටිතල පහසුකම් හිඟ වෙන අවස්ථාවක් එනවා. එතකොට අපිට කරන්න අවශ්‍ය වුණත් ගොඩක් වෙලාවට අවශ්‍ය දේ කරගන්න බැරි පසුබිමක් නිර්මාණය වෙන තත්ත්වයක් තමයි මේ නිරිතදිග මෝසමේදී අපි ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ. තාක්ෂණයේ ප්‍රමාණවත්ද කියන කාරණාව. ඔබතුමාගේ අත්දැකීම අනුව මේ ලංකාව තුළ පවතින තාක්ෂණයේ ප්‍රමාණවත්ද පෙර දැනුම් දීමක නිකුත් කරන්න
ඇත්තටම ගත්තාම ජාතික ගොඩනැගිලි පර්යේෂණ නායෑම අපදා කළමනා කරන සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ ඒ අපිට ඇත්තටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන පුරෝකථනයන්ට අනුව අපි සැලසුම් වෙනවා අපේ ආපදාවට ලක්වෙන කලාපවලට කොයි තරම් වර්ෂාපතනයක් ලැබෙයිද කියන එක සම්බන්ධයෙන්. ඒ සඳහා අපි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විදිහට අපි ස්වයංක්‍රීය වර්ෂාපතන මාන ජාලයක් ස්ථාපිත කරලා ඒ වර්ෂාපතන දත්තයන්ට අනුව තමයි අපි මෙම පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරන්නේ. ගොඩක් වෙලාවට අපි මෙතෙක් ලබා තියෙන අත්දැකීම තමයි දැන් පෙරේද අපිට ලැබිච්ච අත්දැකීමක් තමයි හැන්දෑවේ 5-6 වෙනකොට මිලිමීටර් 100-125 විතර ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබිලා තිබෙනවා. වර්ෂාපතනයේ කෙටි කාලයක නතර වුණා. එතකොට අපිට මේ වර්ෂාපතනයේ සමග පූර්ව අනතුරු ඇඟවීම් යම් සීමාවකට ලක් කරන්න වෙනවා. ඒ කියන්නේ මේ රතු නිවේදන නිකුත් කිරීමේ සීමාවට ළඟා නොවුනොත් රතු නිවේදන. හැබැයි මධ්‍යම රාත්‍රී 12න් පස්සේ වගේ පාන්දර 2ට 3ට විතර වෙනකොට මේ වර්ෂාපතනයේ නැවත සීඝ්‍ර ලෙස වැඩිවීමක් නිරීක්ෂණය කරනවා. එතකොට ඒ වෙලාවේදී අපි පූර්ණ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරත් සමහරක් විට අපේ තියෙන යාන්ත්‍රණ ජාලය නැත්තම් මහ ජනතාව ඒ වෙලාවේ නිදි. එතකොට ඒ වාගේ වෙලාවකදී ඒක සක්‍රීය වීමේ හැකියාව ඉතා අඩුයි. නමුත් අපි ආයතනයක් විදිහට පූර්වානතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරනවා. ඉතින් විශේෂයෙන්ම සලකන්නේ මේකෙදී සමහරක් වෙලාවට කියන අපිට මේ ස්ථානීය වශයෙන් මේ නායෑම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන්න කියලා. උදාහරණයක් විදිහට මම ඔබතුමාට කිව්වොත් ග්‍රාම නිලධාරී මට්ටමින් නැත්නම් ග්‍රාමීය මට්ටමින් මේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන්න කියලා. හැබැයි මම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේ සහෝදර ආයතනයක් ඒ ආයතනයේ ඉන්න නිලධාරීන් සියලු දෙනාම අපේ හොඳ හිතවත්තු. නමුත් කාලගුණ විද්‍යා නිවේදනය අපිට ඇත්තටම ලැබෙන්නේ පළාත් මට්ටමේ. ඒ කියන්නේ මධ්‍යම පළාත, සබරගම් පළාත, ඌව පළාත, දකුණු පළාතට වාගේ මේ වර්ෂාපතනය මිලිමීටර් 100-150 එක්ම වූ වර්ෂාපතනයක් ලැබෙයි කියලා. ඉතින් ඒකත් එක්ක අපේ මේ ස්වංක්‍රීය වර්ෂාපතන මාන දත්ත ජාලයෙන් ලබා ගන්නා තොරතුරු එක්ක තමයි අපි මේ අනාවැකිය කරන්නේ. ඒකෙදි අපි අනාවැකිය අපි ගිනිහින් තියෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමට. ඒක තමයි ඇත්තනම දැනට තියෙන පහසුකම් එක්ක අපිට දෙන්න පුළුවන් කුඩාම පරිපාලන ඒකකය. හැබැයි ඊට එහාට ගිහිල්ලා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මේ සියලුම දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ග්‍රාම නිලධාරී මට්ටමින් අපි මේ වෙනකොට ස්ථාන පරීක්ෂා කරලා ඒ අවදානමට ලක්වෙන පිරිස් අපි හඳුනගෙන තියෙනවා. දැනට මේ වෙනකොට ලංකාවේ පවුල් 14,500කට ආසන්න පිරිසක් අධි අවදානම් කලාපයේ ජීවත් වෙනවා කියලා අපි හඳුනගෙන ඉන්නවා. එතකොට මේකෙදි සුවිශේෂීම සැලකිය යුතු කාරණාව තමයි අපි උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම රත්නපුර දිස්ත්‍රික්කේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට දැන් රතු නිවේදනය නිකුත් කරා කිව්වොත් එකපාරට හැමෝම හිතන්න පුළුවන් මාධ්‍ය වෙන්න පුළුවන් අනිකුත් පරිපාලන ආයතන වෙන්න පුළුවන් නිලධාරීන් වෙන්න පුළුවන් එකපාරට කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම ඉවත් කරනවාද කියන එක. කලවානෙම ඉවත් කරන්නේ නෙමෙයි, කියන්නේ කලවානේ හඳුනාගත්තු ඒ අධි අවදානම් නිවාස ඔය හඳුනාගත්තු නිවාස අර මම ඉස්සෙල්ලා කිව්ව විදිහ නායෑම නිසා වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් කන්නේ කඩා වැටීම නිසා වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් ගල් පෙරලීම නිසා වෙන්නත්. මෙන්න මේ ජනතාව ඉවත් කිරීමට පළවෙනියෙන් කටයුතු කිරීම තමයි මේ වාගේ වෙලාවකදී සුවිශේෂී කාරණාව වෙන්නේ. ඉතින් මේකෙදි මම හිතනවා ප්‍රාදේශීය නිලධාරීන් ගණනාවක් එන්නවා. ඒගොල්ලෝ ඒ තීරණය කළා ඉඳන් ඒගොල්ලෝ ඉවත් කිරීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍යයි. මේක අපි හැමෝගෙම සාමූහික වගකීමක් සහ සාමූහික කටයුත්තක්. එක ආයතනයක් විදිහට ජාතික මට්ටමින් එවැනි ග්‍රාමීය මට්ටමට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීම අපහසුයි. උදාහරණයක් විදිහට එවැනි ග්‍රාමීය මට්ටමින් දෙන්න ගියොත් එහෙම අපේ මේ නායෑම අනතුරු ඇඟවීමේ නිවේදනය පත්‍රයක් විතර ලොකු එකක් වෙන්න පුළුවන්. ඒක පරිශීලනයේ හරිපවා අමාරුයි. ඇත්තනම් ගස් කඩා වැටීම් අපිට නෙවෙයි අයිති වෙන්නේ, ප්‍රාදේශීය පළාත් පාලන ආයතන සහ ඒ පළාත් පාලන බලධාරීන්ට. නමුත් ඕකෙදි පහුගිය කාලෙදී අපේ ආයතනයෙත් යම් සම්බන්ධ වීමක් සිද්ධ වෙලා තිනම් මේ ගස් කඩා වැටීම් සහ ඒ පාලනය සඳහා. ඒකේදී සුවිශේෂී කාරණාව වෙන්නේ අපේ ආයතනයේ තියෙන යම් තාක්ෂණික හැකියාවන් එක. ඒ කියන්නේ ගහක් තියෙන භූමිය අස්ථාවරණ, ඒ භූමිය තියෙන ස්වභාවය දැනුවත් කිරීම,
ඒත් එක්ක මේ භූමිය යම් අපිටම බෑවුම කනම් ඒ ගහ තියාගන්න බෑනම් ඒ වගේ ස්ථානවල මේ මොකක්ද කරන්න කියන කාරණාව තමයි. නමුත් සමහරක් ලාවට ගහක තියෙන අස්ථාවරත්වයේ රඳාපවතින්න පුළුවන් විශේෂ කාරණා කීපයක් උඩ. එකක් තමයි මූල පද්ධතියේ දුර්වලතාවය. දෙවෙනි එක තමයි අතුවල මේ විශාලත්වයේ වැඩිකම හුලඟත් එක්ක වර්ෂාවත් එක්ක බර වැඩි වීමත් එක්ක ගහ ගැලවී යාම. තුන්වෙනි කාරණාව වෙන්න පුළුවන් ඒ ගහ ගැලවෙන්න වටේ තියෙන පාංශු ස්තරයේ තියෙන ලිහිල් භාවය. එහෙම නැත්නම් එම ගහ පීරලා තියෙන බෑවුමකමින් මේ වගේ කාරණා ගණනාවක් වෙන්න පුළුවන්. එතකොට මට මතකයි මම පොඩි කාලේ අපේ තාත්තලා හැමෝ වැහි ගෙන්න කලින් කියනවා ගස් ටික අතු කඳු බාලා දාමු කියලා. ඊට අන් ආසන්න ගෙවල් වලට ආසන්න වශයෙන් තියෙන. ඉතින් ඒ කියන්නේ ඔය දැන් බ්‍රාන්ච් බැලන්සින් කියන එක. ඒ කියන්නේ අතු කලමනාකරණය කළා ගහේ මේක. ඉතින් ඒ වාගේ කටයුතු කරලා සුවිශේෂී අවස්ථාවකදී අර භූමියේ අස්ථාවරතාවයක් තියෙන අවස්ථාවකදී ගන්නව නම් වඩාත් යෝග්‍යයි. ඊට අමතරව තවත් විශේෂඥ කණ්ඩායම් ගණනාවක් ලංකාවේ ඉන්නවා මේ සාක සම්බන්ධයෙන්. ඒගොල්ලොත් මේ පිළිබඳව පරීක්ෂා කරලා සාමූහික තීරණයක් ගන්නව නම් වඩාත් යෝග්‍යයි.